අතිශයින්ම පුරුෂයින්ට පමණයි. රට ගිල්ලා හිටියනම් අදටත් මම රට ඉන්නවා. එමුනම් ලංකාවටත් ලොකු ආදායමක් එනවා. අපේ ලංකාවේ බලධාරීන් රට ඉන්න අය අපි ගැන බැලුවනම්, අපි මේ අසරණ වෙන්න දුන්න නැතුව බලාගත්තනම් අද මෙහෙම වෙන්නේ නැහැ. මම විතරක් නෙමේ, හැමෝම, ලංකාවේ ඉන්න ගෑනු අය හැමෝම මේ විදියට සෑහෙන්න දුක්කින්දිනවා. මගේ ඇස් දෙකෙන් දැකලා තියෙනවා, දුක්කින්දිනවා. මේ අපේ රටට වැඩිම විදේශ විනිමයක් උපයා දෙන විදේශ ශ්‍රමික කතුන් අතරින් එක හඬක්. තවත් බොහෝ දෙනෙකු මේ චෝදනාව අපේ රටේ වගකිවයුතු ආයතන වෙත එල්ල කරනවට සැකයක් නැහැ. මේ ඒ සියලු දෙනා වැලි කතරේ මෙහෙවරට තල්ලු කරන දරිද්‍රතාවයේ කටුක යථාර්ථයයි. මගේ නම චාන්දනී. මම රට ගියේ 2010 මම හිටියේ පැල්පතක. ගෙයක් දොරක් හදාගන්න තමා රට ගියේ. කුලී වැඩ තමා කරන්නේ මහත්තයා. දරුව දෙන්නෙක් ඉන්නවා, ළමයා උගන්න ගන්න ඕන නිසා. අවසානට දුක්ඛින්දලා තමා ලංකාවට ආවේ පුළුවන් තරම්. එලෙස වැලි කතරේ බැලමෙහෙවරට යන මේ කාන්තාවන්ට යහපත් සේවා පරිසරයක් උරුම නොවීම අවසනාවන්ත තත්වයක්. මං ජෝර්දාන් ඉස්සලම ගියාට පස්සේ මම තට්ටු 8ක වැඩ කරන්න වුණා. ළමයි 8 දෙනෙක් හිටියා. ගෑනු ළමයි 7 දෙනයි, පිරිමි ළමයෙක්. එයාලගෙන පුළුවන් තරම් වැඩ වින්දා. එයාලා කාලා බීලා කුණු ගොඩට දාන. මම අවසානට මට කණ්ඩ දෙයක් නැතුව මං කුණු බක්කියේ තිබිච්චේ වවුලලා කාලා තියෙනවා. ඒ තරමට දුක්ඛින්දා රට ඉඳලා ඇන ගැහුවා, ගැහුවා, කොණ්ඩෙ කැපුවා. බිබිලි හැදිලා තුවාල විච්ච තවම සලකුණු මගේ ඇඟේ තියෙනවා. තවම මතක් වෙද්දී මට කොච්චර දුකක් වින්දාද කියලා මට දැනෙනවා. දැනට කොච්චර වැඩ කරත් ගුටි තමා, ගුටි වලින් තමා ජීවත් උනේ. එලෙස පීඩාවන්ට නිරතුරුව ලක්වන ඔවුන්ට කිසිවෙකුගේ පිළිසරණක් නොමැතිවීම කනගාටුදායකයි. ඊට පස්සේ ඒජන්සියට ගියා. ඒජන්සියට ගියාට පස්සේ ඒජන්සියෙන් කකුල් යටිපතුල් ඉදිමෙනකල් ගාලා ගාලා ඇවිදින්න බැරි වෙන්න ගාලා බාර දුන්නේ ඒජන්සියෙන් ගෙදරට ආයිම. එම්බසියේ හිටියා, ඉස්පිරිතාලේ හිටියා, ඇස් දෙක පේන්නේ නැතුව හිටියා. ඒ රටේ එම්බසියෙන් ගෙනියලා ඉතාලි හොස්පිටල් එකට දාලා, ඉතාලි හොස්පිටල් එකෙන් තමයි මගේ ඇස් දෙක සනීප කරේ. නැත්තම් අදටත් මගේ ඇස් දෙක පේන්නේ නැහැ. නමුත් ඔවුන් දිරියෙන් ඒ සියලු අභියෝගවලට මුහුණ දෙන්නේ පවුල ගැන තියෙන වගකීම පැහැර හැරිය නොහැකි බැවිනි. ඉවත් වුණා මම ලංකාවට යන්න ඕනේ, මගේ දරුවව බලන්න ඕනේ, මගේ මහත්තයා බලන්න ඕනේ, මගේ අම්මා තාත්තා බලන්න ඕනේ. ඒ ධෛර්යමත්කමින් මම හිටියා. පුළුවන් තරම් මේව කරාට පස්සේ තා ලංකාවට ගෙන්නුවේ. ඊට පස්සේ විදේශ සේවයකට ගිහිල්ලා අපි මේ ඔක්කොම විදේශ සේවයකට කියලා මේව කරලා වන්දියක් අරන් දෙනවා කියලා කිව්වා. ඒත් තව වෙනතුරු අරන් දීලා නැහැ. මෙරටට වැඩිම විදේශ විනිමයක් උපයා දෙන මෙවන් දිරිය කතුන්ගේ හෙට දවස සුරක්ෂිත කිරීම ජාතික වගකීමක් බව නොදැනෙන්නේ මන්ද? අතිශයින්ම පුරුෂයින්ට පමණයි.